හැමෝටම අයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ කොරියානු හෝඩියේ මූලික ස්වර 10. කොරියානු හෝඩියේ මූලික ස්වර 10 ඉගෙන ගන්න කලින් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද තවත් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන. කෙටියෙන් කිව්වොත් අපි හැමෝම ලෑස්ති වෙන්නේ EPS topic එහෙම නැත්නම් Employment Permit System Test of Proficiency in Korean කියන විභාගයට ලෑස්ති වෙන්නේ තමයි මේ හැමදේම අපි කරන්නේ. අපි ඒක සිංහලෙන් කිව්වොත් රැකියා බලපත්‍ර ක්‍රමයේ යටතේ කොරියාවට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්න කලින් ඒකට අදාළව පවත්වන ලබන විභාගය තමයි EPS topic කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධ වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අද පාඩමේ හැටියට අපි පළවෙනිටම ඉගෙන ගන්නේ කොරියන් හෝඩියේ මූලික ස්වර 10. ඉතින් ගොඩක් දේවල් මේකේ කියන්න තිබුණත් පිළිවෙලට අපි ඉගෙන ගන්න යන්න ඕන නිසා වැදගත් දේවල් ටික විතරක් මම කියන්නම්. අපි හැමෝම ගොඩක් අය ක්ලාස් යනවා. ගොඩක් අය ඉගෙන ගන්නවා. ඉතින් මම මෙතනින් අදහස් කරන්නේ මේ කොරියන් හෝඩියේ මූලික ස්වර 10 අපි කොහොමද ශබ්ද කරන්නේ කියන එක ඔයාලට කියලා දෙන්න. වම් පැත්තේ ඉඳන් පහළට අපි ගත්තොත් උඩ ඉඳන් පහළට කොරියන් හෝඩියේ මූලික ස්වර 10 ශබ්ද කරන විදිහ අපි බලමු. අපි මුලින් ඉඳන් ගත්තොත් පළවෙනි අකුර ආ, යා, ඔ, යෝ, ඕ. ඊළඟට දකුණු පැත්තේ උඩින් ඉඳන් පහළට ගත්තොත් යෝ, උ, යු, අ, ඊ. මේ අකුරු 10 ශබ්ද වෙන ආකාරය හරියට අහලා දැනගන්න ඔයාලට ගොඩක් කොරියන් අය මේක ශබ්ද කරන විදිහ අහන්න පුළුවන් ඕනතරම් වීඩියෝස් තියෙන YouTube එකේ. ඉතින් අපි හැමෝටම ලේසි වෙන විදිහට සිංහලෙන් අපි සිංහල ඉගෙන ගන්න විදිහට අපි කොහොමද මේක ශබ්ද කරන්නේ කියන විදිහ ආය පාරක් බලමු. වම් පැත්තේ ඉඳන් උඩ ඉඳන් පහළට සහ දකුණු පැත්තේ උඩ ඉඳන් පහළට අකුරු ටික බලාගෙන යමු. ආ, යා, ඔ, යෝ, ඕ, යෝ, උ, යු, අ, ඊ. ඉතින් ඔයාලත් මේ විදිහට ශබ්ද කරලා බලන්න මේක පාඩම් කරගන්න අපි වචන වලට එකතු කරලා අකුරු ශබ්ද වෙන විදිහ ඉස්සරහට ඉගෙන ගමු.